आयुबुवन सुब दवसक ओबट प्रार्थना करमिन ब्रहस्पतिंदा दवसे अदत अपि ओब हमुवेनवा सुभारती संवाद मंडपेन अद अप साकच्छा करन्ने उसस अध्यापन कटयुतु नवत आरंभ किरीम पिलिबंदवई मे साकच्छावट अप गौरवेन आराधना कले विश्वविद्यालय प्रतिपादन कमिशन सभावे सभापति ज्येष्ठ महाचार्य संपत अमरतुंग महताटाई अब ओबतुमाव सुब उदासनक् किला पिलिगन्नवा आयुबुवन आयुबुवन अब दन्नवा मे विश्वविद्यालय प्रतिपादन कमिशन सभाव पिलिबंदव साकच्छा किरीमेदी ओबतुमा विश्वविद्यालय शिष्येक विदिहट मुलिन्म श्री जयवर्धनपुर विश्वविद्यालयट प्रवेश वेन्नी 1990 वसरेदी मे 2020 හරියටම වසර 30කට පස්සේ ඔබතුමා විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ කරලා ඒහා සමාන වූ උසස්ම ආයතනයේ ප්‍රධානියා විදියට පත් වෙනවා. අභියෝගාත්මක කාල පරිච්ඡේදයක තමයි ඔබතුමාට මේ පත්වීම ලැබෙන්නේ මේ තනතුර හොබවන්නේ. මේ අභියෝගාත්මක කාල සීමාවේ ඔබතුමා කොහොමද මේ පිළිබඳව දකින්නේ? මම පුංචි නිවර්ති කිරීමක් එක්කම පටන් ගන්න. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ 1983 අගභාගේ මොකද මම උසස් පෙළ කරේ 1982 නිසා ඉතින් නමුත් උපාධිය අවසන් වෙන්නේ 1990 මොකද වසර 3ක් විශ්වවිද්‍යාල වහලා තිබුණ නිසා ඉතින් අද තත්ත්වයේ ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල වලට විශාල කාර්යභාරයක් තියෙනවා මොකද මේ දරුවෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් තමයි උසස් අධ්‍යාපනය කියන්නේ ඒ කියන්නේ මේ නිදහස් අධ්‍යාපනය එක්ක වේවා කුමන හෝ ක්‍රමයක් යටතේ මේ උසස් මට්ටමේ අධ්‍යාපනයකට පෙළඹවීම ජීවිතේ ජය ගැනීමක් වශයෙන් තමයි සලකන්නේ විශේෂයෙන් අපේ රටේ සංස්කෘතියත් එක්ක ගත්තාම මේ විශ්වවිද්‍යාලයකට යනවා උපාධියක් හදාරනවා කියන්නේ ලොකුම දේ ඉතින් අපේ රටේ ඕනම ගෙදරකට ගියොත් ඒක මන්දිරයක් වෙන්න පුළුවන් ඒක පැල්පතක් වෙන්න පුළුවන් කුමන හෝ තැනකට ගියත් ඒ ගෙදර කෙනෙක් උපාධියක් අරගෙන තියෙනවා නම් ඒ ගෙදර මුලින්ම තියෙන ඡායාරූපය තමයි ඒ උපාධිය ලබාගත්ත වෙලාවේ ගත්ත ඒ සාමූහික ඡායාරූපය ඒකෙන් පෙන්වන්නේ අපේ ගෙදර උගතෙක් ඉන්නවා කියලා. එතකොට ඒ පින්තූරෙට ඒ මුළු ගමම යටයි. ඒ කියන්නේ අපේ සංස්කෘතිය හැදිලා තියෙනවා. අපි අද සල්ලි ගැන ගොඩක් කතා කරනවා. අපි අද ගොඩක් පෝසත්කම ගැන කතා කරනවා. අපි යාන වාහන ගැන මේවා ගැන ගොඩක් අපි කතා කරනවා. අපි මොනවා ගැන කතා කෙරුවත් අපේ මේ නූතන සමාජය තුළ ඒ උපාධිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය කියන මේ දේවල් වලට අපේ සංස්කෘතිය තුළ විශාල ගරුත්වයක් තියෙනවා. ඉතින් මේ තත්වය තමයි අපිට තියෙන්නේ. නමුත් අපි හිතපු නැති විදිහට අපි විශ්වවිද්‍යාල වැහුවේ මාර්තු මාසේ 13 වෙනිදා. ඇත්තටම මේ අපේ කවුරුත් විශ්වවිද්‍යාල වැහුවා කියලා කියන්න කැමති නැහැ. මොකද මෙදා සැරේ විශ්වවිද්‍යාල වහලා දරුවෝ ගෙදර ගිහිල්ලා ආචාර්ය මණ්ඩලයත් ගෙදර ගිහිල්ලා ගේට්ටු වහපු විශ්වවිද්‍යාලයක් නෙමෙයි අපිට තිබුණේ අපිට තිබුණා යම්කිසි කාර්යභාරයක් එද ඒක වෙනදා විශ්වවිද්‍යාලයට ආවට වඩා වැඩි කාර්යභාරයක් තිබුණා ආචාර්ය මණ්ඩලයට දරුවන්ටත් විශාල බරක් පැටවුණා මේ අන්තර්ජාලය ඔස්සේ දරුවෝ ඉගෙන ගන්න පටන් ගත්තා ඉතින් ඒ සඳහා අවශ්‍ය කරනවා විශාල මෙවලම් ප්‍රමාණයක් ඒ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. එතකොට විශ්වවිද්‍යාල මට්ටමේ මේවා ඉහළ මට්ටමක තිබුණත් සමහරවිට දරුවෝ කොයි මට්ටමේද මේකට තිබිච්ච සූදානම කියන එක ගුරුවරු වශයෙන් අපි ගොඩක් සැලකිලිමත් වුණා. එතකොට ඒ ඔස්සේ තමයි අපේ මේ අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යාම කියන එක කරගෙන යන්න පුළුවන්. ඉතින් මගේ ජීවිතේ ගත්තොත් අඳුරුම කාලේ තමයි 87 88 89 කියන කාලේ. කියන්නේ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ අවසාන වසරේ ශිෂ්‍යෙක් මගේ අවසාන විභාගයට තිබුණේ සතියයි.
අපිට අධ්‍යන නිමාඩු ලබා දීමට. ඉතින් ජීවිතේ ගොඩක් බලාපොරොත්තු එක්ක අපි ඔක්කොම හතරවෙනි අවුරුද්දට ආවේ. ඉතින් විවිධ ජීවිතයේ හැලහැප්පීම් වැටීම් නැගිටීම් බලාපොරොත්තු මේ හැම දෙයක්ම මැද්දේ ඉතින් අර පේනතෙක් මානික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හමාර වෙලා රාජ්‍ය සේවයට හෝ පෞද්ගලික අංශයට යන්න අපේ අපි ඔක්කොම බලාපොරොත්තු වෙන් හිටියේ. එතකොට ඒ සතිය ආවේ නෑ අපිට අවුරුදු 3ක්. සමහර වෙලාවට විශ්වවිද්‍යාලය කියලා කිව්වොත් ඒක මරණීය දඬුවමට හේතුවක් වෙන්න ඉඩ තිබුණා. එතකොට ඒ වගේ කාලයක් ඇත්තටම මේක භීෂණය. ඒකට මට තාම වෙන වචනයක් නැහැ. මගේ මිතුරන් ගත්තොත් මං හිතන්නේ 100 ගාණක් අපේ ජීවිත නැති වුණා. අපි බොහෝ අය කොහෙද ගියේ මොකද වුනේ කියලා අදටත් අපි දන්නේ නැහැ. සමහරවිට ඒ දෙමව්පියෝ දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ අධ්‍යාපනය නැවත අපිට හදාරන්න පුළුවන් වෙයිද? අපි අධ්‍යාපනයට අවතීර්ණ වෙයිද කියන එක පිළිබඳව සිහිනයක් උනා මේ සතිය ගෙවා ගන්න බැරුව. නමුත් මෙදා සැරේ මේ කොවිඩ් 19 මේ වසංගතයත් එක්ක මුළු ලෝකෙම වෙලාගෙන අන්තිමට ලංකාවටත් ඇවිල්ලා ප්‍රජය විසින් විශේෂයෙන් ජනාධිපතිතුමා ගත්ත ඒ ෂණික තීරණ දැඩි තීරණ එක්ක අපි නිරුපද්‍රිතව අපේ නිවෙස්වලට ගියා. අපේ දරුවෝ ඇත්තටම එදා 13 වෙනිදා එතුමා තමයි මට මේ දුරකථනයේ ආමන්ත්‍රණය කරලා එතුමාගේ ඉල්ලීම උනේ මේ ඉතාමික්මනි දරුවෝ ගෙවල් වලට යවන්න නේවාසිකාගාරවල කිසිම දරුවෙක් රඳවන්න එපා හැම කෙනෙක්ම ඉතාමික්මනින් යවන්න කියලා. ඉතින් මං ඉතාමික්මනින් ඒ තීරණය අරගෙන සිවිලම විශ්වවිද්‍යාල වලට දැනුම් දීලා යැව්වා. හැබැයි ඒ යැව්වට පස්සේ මේ එතුමා ගොඩක් මේ අධ්‍යාපනය ගැන කතා කරපු කෙනෙක්. මම දකින්නේ අපේ ඉතිහාසය තුල අපි අහලා දැකලා තියෙන ඉතිහාසය තුල අවංකවම වැඩිපුරම උසස් අධ්‍යාපනය ගැන හැමෝටම අවස්ථා දෙන්න ඕනි, හැම කෙනෙකුටම ඉගෙන ගන්න ආසනම් අවස්ථාව පාදලා දෙන එක රටේ යුතුකමක්, රජයේ යුතුකමක්. කොමරියේ දේ වෙන්න ඕනි. හැබැයි ඒ උපාධිය රටටත් වැදගත් වෙන්න, ඊට පස්සේ ඒ දරුවටත් වැදගත් වෙන්න, ඒක ඔහුටත් ඔහුගේ පවුලටත් රටටත් බරක් නොවෙන්න මේ මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේම උඩටම වෙනස් කරගෙන ඇවිල්ලා එතනින් මේ රටට යම්කිසි සාධාරණයක් දියුණුවක් සංවර්ධනයක් කරන්න ඕනි කියලා විශාල වශයෙන් කතා කරපු. ඒක මේ නිකන් හුදෙක් දේශපාලන කතාවල් වල නෙමෙයි. බොහෝ වෙලාවට විද්වතුන් මුණ ගැහෙන අවස්ථාවන් වල පවා ඒ ආපු අවස්ථාවක් තිබුණා. ඒ නිසා අපි ඉතාම පහසුවෙන් මේ අධ්‍යාපනය ගැන කතා කරන්න ඇත්තටම එතුමා හැම තිස්සෙම විවෘතයි. මේ තියෙන වාතාවරණය යටතේ මේ අභියෝගයක් කොහොමද අධ්‍යාපනය කඩාකප්පල් කරන්න නැතුව දැන් අදටත් දරුවෝ ගෙදර ඉන්නේ. ඒ නිසා කොහොමද මේක කරන්න කියන එක පිළිබඳ අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඇත්තටම දවස් කීපයක් යද්දී අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව උපකුලපතිවරු සමග සාකච්ඡා කළා. මමත් වසර 5කටත් වඩා වැඩි කාලයක් උපකුලපතිවරයෙක් වශයෙන් ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලයේ හිටපු කෙනෙක්. අධ්‍යක්ීම් තියෙනවා. විශේෂයෙන්ම දරුවෝ සම්බන්ධයෙන් ගත්තාම ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ අපිට ඔවුන් හා සමානවම කැක්කුමක් තියෙනවා. ඒවා පිළිබඳ ලොකු වටිනාකමක් තියෙනවා සහ අවබෝධයක් තියෙනවා. ඉතින් මේ තුල අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට උගන්වන්න ගියාම මේ දරුවන්ට කොහෙන්ද සල්ලි මේ සමාගම් වලට බිල් ගෙවන්න? කාටද මේක තියෙන්නේ කියන ප්‍රශ්නේ. යටිතල පහසුකම් සඳහා. ඔව්. කාටද මේකට කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට රජයේ භාණ්ඩාගාරයේ සල්ලි අරගෙන දරුවන්ගේ බිල් ගෙවන්න බෑ.
125,000කට වඩා අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් එක ගෙවන්න ගියත් අධ්‍යාපනයෙන් එහාට ගිහිල්ලා මේවා භාවිතා කළොත් ඒවා සඳහා දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් ගෙවන්න පොරොන්දු වෙන්නත් බෑ. හැබැයි අධ්‍යාපනය කරන්න ඕනි නිසා ඒ ප්‍රශ්නයත් මම ඉල්ලීමක් කරේ අධිකරු ජනාධිපතිතුමාගෙන්. ඉතින් එතුමාගෙන් මම ඉල්ලීම කළේ කොහොම හරි දරුවන්ට උගන්වන්න පුළුවන්. හැබැයි දරුවන්ට බිල් ගෙවන්න බෑ. දරුවන්ගේ බිල ගෙවීමට හෝ ඔවුන්ට බිලක් අය නොකිරීමට යම්කිසි විදිහේ කාර්යභාරයක් රජයට කරලා දෙන්න පුළුවන් නම් අපිට මේ කාර්ය කරන්න පුළුවන්. මොකද අපි ඉන්නේ මේ නිදාස අධ්‍යාපන රාමුවක් ඇතුලේ. අපි මොන දුප්පත් දෙමව්පියන්ගේ සමහරලාට සමහරුන්ගේ දෙමව්පියෝ නැහැ. ආදායම බිඳුවයි. හැබැයි දරුවට ඒ තුනයි. එතකොට දැන් ඒ ආපු දරුවත් මේ ප්‍රවාහය තුල අපි ඉදිරියට ගෙනියන්න ඕනි. එතකොට මේ තත්ත්වයක් තුල ඔහුට මේ බිලක් ගෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ බව අපි දන්නවා. හැමෝම නෙමෙයි. ඒ යම්කිසි ස්තරයක් ඉන්නවා. ඉතින් මොකද්ද මේ දේ කරන්න කියලා. ඉතින් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම යටතේ විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව පූර්ණ සහයෝගය දීලා මම නම් වශයෙන් කිව්වොත් අපේ SLT සමාගම මොබිටෙල් සමාගම තමයි මුලින්ම මේකට ආවේ. එහි ප්‍රධානීන් දෙදෙනාම ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි මගෙත් එක්ක සාකච්ඡා කරා. ඔවුන් පැහැදිලිවම කිව්වා තමන්ගේ විශ්වවිද්‍යාලේ වෙබ් අඩවියට දරුවෝ පැමිණෙනවා නම් ඒ වෙබ් අඩවියට පැමිණෙන සෑම දරුවෙකුටම අපි නොමිලේ මේ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය කටයුතු කරනවා කියලා. ඉතින් ඒක ඊට පස්සේ අනිකුත් අපේ දුරකථන සමාගම මේ තත්ත්වයටම ආවා. මුළු රටම එකට එකතු වුණා. මේ දරුවන්ට උගන්වන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විතරක් නෙමෙයි පෞද්ගලික සමාගම දෙකතුන පෞද්ගලික සමාගම් ඒගොල්ලෝ හැමෝම ආවා. ඒගොල්ලෝ හැමෝම ඇවිල්ලා ඒගොල්ලෝ අපෙන් ඉල්ලීමක් කරා හරියට ඒ වෙබ් අඩවියට පිවිසෙන අය හඳුනා ගැනීම සඳහා පරිගණකමය දත්ත අපි ළඟ තියෙන තොරතුරු ඔවුන්ට ලබා දෙන්න කියලා. අපි ඒ සියලුම දේවල් ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලේ පරිගණක විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකතුමා මාචාර්ය හේවාගමගේ මහත්මයා සහ අපේ තියෙනවා මේ විශ්වවිද්‍යාල පද්ධතියටම අයිති වෙච්ච මේ පරිගණක කටයුතු මෙහෙවන විශේෂයෙන්ම මේ අන්තර්ජාලය තුල කටයුතු කරන දැවැන්ත ආයතනයක්. ඒකට කියන්නේ ලර්න් කියන ආයතනේ. ඉතින් එහි අධ්‍යක්ෂකවරයාත් ඉතාමත් තරුණ මහාචාර්යවරේ. මං හිතන්නේ ඔහු වසර අවුරුදු 32ක් 33ක් විතර වෙන්න ඕනේ. ඉතින් මහාචාර්ය රගිල් කියලා පෙරදිනි විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරේ. ඉතින් එතුමන්ලා ගොඩක් අපිට සහයෝගය දැක්වුවා. අපි එකට වැඩ කරන්න පටන් ගත්තා. වැඩ කරගෙන මේ සමාගම් කියන විදිහට අපි ඔවුන්ට අවශ්‍ය කරන දත්ත ලබා දෙන්න පුළුවන් වුණා. මේ මාර්තු මාසේ 13 14 15 දවස් නිසා රෝගයට බයයි, රෝගයට බියයි, එළියට බහින්නේ නැහැ, ඇඳුරි නීති සඳහා අවසර පත්‍ර නැහැ, හෙට දවස ගැන දන්නේ නැහැ, කැම බීම පවා ඒ කියන්නේ මූලික දේවල් පවා ළඟා කරගන්න බැරි වෙයිද කියලා ලොකු ගැටලුවක් රටේ තිබිච්ච තත්ත්වයක. නමුත් උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය අපිට ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන් අමාත්‍යතුමායි ලේකම්තුමා අපි කොහොම හරි මේක යථාර්ථයක් බවට පත් කරගත්තා. ඉතින් තව ගොඩක් කතන්දර තියෙනවා කියන්න. ඊට පස්සේ කොහොමද අද තත්ත්වය කියන එක අපි ජාත්‍යන්තර මට්ටමට පුදුමාකාර කැපකිරීම් එක්ක ප්‍රශ්න තියෙද්දී අනේක විද ප්‍රශ්නත් එක්ක ඒ තැනට ආවා. මම එක දෙයක් විතරක් මේකටම සම්බන්ධ කරලා කියන්න. දැන් දරුවන්ට කොහෙන්ද පරිගණක කියන ප්‍රශ්නෙට ආවොත් එහෙම යාපනයේ විශ්වවිද්‍යාලය සමාජ විද්‍යා පීඨය සමීක්ෂණයක් කරා. දැන් මේ වෙනකොට මේ සෑම විශ්වවිද්‍යාලයක්ම සමීක්ෂණ කරලා ඒ තොරතුරු ප්‍රතිපාදන කොමිෂම ඉල්ලගෙන තියෙනවා. ඉතින් මේ යාපනයේ විශ්වවිද්‍යාලයේ දරුවන්ට
පරිගණක තිබිලා තියෙනවා 147ක්. විශාල ප්‍රමාණයක් මේ දුප්පත් දරුවෝ 147කට පරිගණක තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දේශන වලට සහභාගි වෙනවලු 98ක්. ඉතින් අර 98ක් කොහොමද දේශනෙට සවන් දෙන්නේ? පරිගණක තියෙන 147යි නම් කියලා බැලි බැලින්නම් අපිට තේරුනේ තමන්ගේ ජංගම දුරකතනෙන් දරුවෝ අධ්‍යාපනය හදාරනවා කියලා. ඉතින් ඒකෙන් පැහැදිලි වුණේ අර මේ ලිප්ටන් වටරවුමට එන ළමයි ඉන්නේ විශ්වවිද්‍යාලේ කියලා අපේ රටේ හිතාගෙන හිටියට ඒ ලිප්ටන් වටරවුමයි විශ්වවිද්‍යාලයි කියන්නේ ඇත්තටම දෙකක්. එතකොට ලිප්ටන් වටරවුමට 500ක් එද්දි 1000ක් එද්දි අපි මුළු රටක් මේ තමයි විශ්වවිද්‍යාලය කියලා දැක්කට ඇත්තටම විශ්වවිද්‍යාලය ඇතුලේ ඉන්න අපි තමයි දන්නේ ඒකට හත්පසින්ම වෙනත් ලෝකයක් එතන තියෙනවා කියලා. ඉතින් එතනදී අර දරුවන්ට තිබිච්ච අධ්‍යාපනයට තිබිච්ච පිපාසය අධ්‍යාපනයට තිබිච්ච ආසාව අර අපිට නැති වෙච්ච දේ එක සතියක් ඇතුළත යාළුවෝ නැති වෙලා ගම්බින් නැති වෙලා ඉන්න හිටින්න නැති වෙලා බීතිය ඇවිල්ලා කලුවර ඇවිල්ලා කලු වෙලා මේ නැත්තට නැති වෙලා ගිය අපේ අධ්‍යක්ීම් එක්ක බලද්දී ඇත්තට අපිටත් ඒ ආසාව එදා තිබුණා. නමුත් අද ඒ දුක අපි දරුවන්ට දුන්නේ නැහැ. ප්‍රතිපාදන කොමිෂන් සභාව විතරක් නෙමෙයි විශේෂයෙන් මම සදාන් කරන්න ඕනේ සියලුම උපකුලපතිවරු පීඨාධිපතිවරු විශේෂයෙන් ආචාර්ය මණ්ඩලේ සමහරු ඉතින් මේවල් උගන්වන්න නැතුව ඉන්න නොඑක් දේවල් කිව්වා. නමුත් බහුතරය පුදුමාකාර විදියට මේකට ඇවිල්ලා අපි කොහොම හරි අද දරුවන්ට උගන්වනවා. ඒ තමයි ජයග්‍රහණේ. අප දන්නවා ඔබතුමා කිව්ව විදිහටම මාර්තු මාසේ විශ්වවිද්‍යාල වැසුවයින් පසුව නැවත ඒ ආරම්භ කිරීම සඳහා මේ වෙන විට කටයුතු සූදානම් වෙනවා. අප දන්නවා මේ සඳහා යම් ආකාරයකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ සඳහා පියවර රැගෙන යනවා. ඒ ක්‍රමානුකූලව කොහොමද සිද්ධ කරන්නට ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ? ඔව් මේ ඇත්තටම මේ කතන්දරය දිගහැරෙනකොට මේ අපේ කතාවේ සුවිශේෂී චරිතයක් තියෙනවා. මම දැන් කීප වරක්ම මතක් කරා. ඔව්. ඒ ජනාධිපතිතුමා. එතකොට අපි හරි ආශාවෙන් අද මේ රජයේ සේවයේ නියුක්ත වෙන්නේ නිලධාරීන් වශයෙන්. මොකද අපිට අවහරණක් තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ ප්‍රශ්න එතුමාට කියලා එතුමාගෙන් විසඳුම් ගන්න නෙමෙයි. නමුත් අපිට ආයතන අතර කටයුතු කරන්න. ඊට පස්සේ අපේ ආයතනෙන් ඔබට ගිහිල්ලා නව සොයා ගැනීම එක්ක පර්යේෂණාත්මක කටයුතු වලට ඒ වගේ දේවල් වලට නැඹුරු වෙන්න අපිට එතුමාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා එතුමාම කැඳවීමක් කරා මීට හරියට සති දෙකකට කලින්. ඒ කියන්නේ මේ සතිය අද බ්‍රහස්පතින්දා ගිය සතිය නෙමෙයි ඊට කලින් සතිය. මට මතක විදිහට 14 වෙනිදා එතුමා මුණ ගැහුණා මමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අපේ රටේ සියලුම උපකුලපතිවරු මුණ ගැහුණා. මුණ ගැහිලා ඉවර වෙලා අපි ලොකු සාකච්ඡාවක් කෙරුවා මේ දැනට යන වැඩපිළිවෙල ඒකට තියෙන බාධාවන්. මොකද දැන් අපි බිම් මට්ටමේ ගොඩාක් මේ සමීක්ෂණ කරලා තියෙන සෑම විශ්වවිද්‍යාලයක්ම විශේෂයෙන් දරුවන්ට මොනවද නැත්තේ කොටිම කියනවා නම් දරුවන්ගේ මෙවලම් පිළිබඳ සංගණනයක් පමණක් නෙමෙයි ඒ දරුවන්ගේ ලිපිනයන් තුල එක්ක ඒ හරියට තියෙන මේ සිග්නල් මේ ඒ පහසුකම් තියනවාද කියලා අන්තර්ජාල පහසුකම් මේවා ඉඳලා බොහෝ පීඨ අධ්‍යයනය කෙරුවා. බොහෝ පීඨ අධ්‍යයනය කරලා ඉවර වෙලා අපි මේ පිළිබඳ විශාල සාකච්ඡාවක් එතුමා එක්ක තිබ්බා. තියලා නැවත විශ්වවිද්‍යාල පටන් ගන්නදී අපිට ලොකු උමනාවක් තිබුණා මේ වෛද්‍ය පීඨ වලින් පටන් ගන්න. මොකද මේක මේ අපි
ලෝකේ භයානක වෛරසයක් එක්ක සටන් කරද්දී අපිට හිතුණා මේ වෛද්‍ය පීඨ මේකට මූණ දෙයි ඔක්කොටම වැඩිය කියලා. මොකද වෛද්‍ය ශිෂ්‍යෝ ඉතින් මේ පිළිබඳ වඩාත්ම දැනුවත්ම අපේ ශිෂ්‍ය කණ්ඩායම නිසා. ඒකෙත් අපි තෝරගත්තේ අවසාන වසරේ, ඒ කියන්නේ පස්වෙනි අවුරුද්දේ විභාග කරුවාව වෛද්‍යවරයෙක් වෙන දරුවෝ ටික තමයි අපි තෝරගත්තේ. ඉතින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තියෙනවා එක කමිටුවක්. ඒ කමිටුව ඇවිල්ලා ලංකාවේ සියලුම වෛද්‍ය පීඨවල සහ අපිට තියෙන එකම දන්ත පීඨයේ පීඨාධිපති එකතු වෙලා ඒ කණ්ඩායම සමග අපේ මාස්පත අපේ සාකච්ඡා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සමාජිකේ මාචාර්ය වසන්ති අර්ෂරත්න යාපන විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනිය එතුමිය තමයි ඒකේ ප්‍රධානත්වය ගන්නෙ. ඉතින් අපි මේ මේ සාකච්ඡාව කරා, සාකච්ඡාව කරලා අපිට තේරුණා පස්වෙනි අවුරුද්දේ දරුවෝ විශ්වවිද්‍යාලයට ගේන්න පුළුවන් කියලා. අපි සංඛ්‍යාත්මකව සලකා බැලුවා, ඔවුන්ගේ දිස්ත්‍රික් අනුව අපි අධ්‍යයනය කෙරුවා, ගමනාගමනය පිළිබඳ සලකා බැලුවා. බලලා අපි එදා ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරා, අපි දැන් සූදානම් අපිට දරුවෝ ගෙන්නන්න පුළුවන්, අපේ වෙන්න මේකයි සැලැස්ම, නේවාසිකව ආවොත් අපි හැමෝම ගෙන්නන්න නැති හින්දා අපිට එක දරුවෙකුට එක කාමරය බැගින් දෙන්න පුළුවන් දීලා අපි ඉතාමික්මනින් මේ රටට අවශ්‍ය වෛද්‍යවරුත් ලබා දෙන්නත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. තියතුමා ඉතාමත්ම කැමති වෙලා මං ඉල්ලීම කරේ කරුණා කරලා මට සෞඛ්‍යංශ සම්බන්ධ කරලා දෙන්න කියලා උපදෙස් සඳහා. ඉතින් විශ්වවිද්‍යාල කියන්නේ වෛද්‍ය පීඨ පිරිවරාගෙන ඉන්නේ ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍ය විශේෂඥවරු එමටයි. ඉතින් මම ඒ කණ්ඩායමකුත් එක්ක මුණ ගැහුණා වෛද්‍ය අනිල් ජයසිංහ මහත්මයා. අපි එතුමා එක්කත් ඉතාම ළඟින් කිට්ටුවෙන් වැඩ කරනවා. එතුමා මෑත කාලේ රජයේ සේවකයෙක් වශයෙන් රජයේ සේවයටත් විශාල නම්බුවක් ගෙන දෙන නිලධාරියෙක් වශයෙන් කටයුතු කරගෙන යන්නේ. ඉතින් අනිල් ජයසිංහ මහත්මයා ඇතුළු එතුමාගේ කණ්ඩායම සෞඛ්‍ය කණ්ඩායම අපි මුණගැහුණා. මුණගැහිලා අපි එතුමන්ලට ඉදිරිපත් කරා මේ අපේ මේ වැඩපිළිවෙල. ඉතින් ඔක්කොම එදා මගෙත් එක්ක ගියේ විශේෂඥ වෛද්‍යවරු, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය එතුමියත් ඇවිල්ලා විශේෂඥ වෛද්‍යවරයා. ඉතින් ඒ විදිහට අපි කණ්ඩායම ගිහිල්ලා එතුමා ඊට පස්සේ අපිට ලිඛිතවම ලබා දුන්නා. ඉතින් අපි ඒ රැස්වීම තිබුණේ ගිය සතියේ සිකුරාදා. ගිය සතියේ සිකුරාදා තිබිච්ච රැස්වීම් වාර්තාව අපිට සතියන්තේ ලබා දුන්නා එතුමා. පිටු තුනක් තිබුණා. ඉතින් මන් දන්නේ මේ තියෙන කාර්යබහුල තත්ත්වයේ යටතේ කොහොම කටයුතු කරන්නවද කියලා එතුමා උනත්. ඉතින් ඒ අනුව අපි මාධ්‍ය සාකච්ඡාවට ගිහින් මේ සතිය අඟහරුවාදා ගිහිල්ලා දරුවන්ට ලබන මාසේ 15 වෙනිදා විශ්වවිද්‍යාලයට එන්න විභාග පටන් ගන්නවා කියලා අපි දැනුම් දුන්නා. ඉතින් මේක දිග කතන්දරයක් වගේ මම මේ කියාගෙන ආවේ. ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා පිටිපස්ස හැරිලා බලද්දී. මොකද පුදුමාකාර අභියෝග රැසක් ජය ගන්නවා. ඒ ජය ගන්න ඇත්තටම මම නෙමෙයි, අධිකරු ජනාධිපතිතුමාගේ ඉඳලා අපේ මේ දරුවෝ දක්වා මේ මේ උසස් අධ්‍යාපනය මැරෙන්න දෙන්න නැතුව මේක කොහොම හරි ගැට ගහලා මේක කොහොම හරි තියාගෙන මේක කොහොම හරි එල්ලිලා සෑම දවසක්ම යම්කිසි අධ්‍යාපනයක් ලැබපු දවසක් වශයෙන් යන්න. මොකද අපිට රජය පඩි ගෙව්වා. මාර්තු මාසේ 13 වෙනිදා විශ්වවිද්‍යාල වහද්දී හරියට 25 වෙනිදා අපේ පඩි ටික වැටුණා. ඒ විතරක් නෙමෙයි, අපි හැමෝම දන්නවා අප්‍රේල් මාසේ රජයේ සේවකීන්ට වැටුප් දෙන්නේ අවුරුද්දට කලින් කියලා. ඒ නිසා රටත් වහලා ආර්ථිකයේ ඉබේ වැහිලා තිබිච්ච වෙලාවක රජයේ සේවකයෙක් වශයෙන් මම අගය කරනවා. හරියට අප්‍රේල් මාසේ 8 වෙනිදා, ඒ කියන්නේ 25 වෙනිදා මාර්තු දුන්න පඩිය ආයි දෙනවා අවුරුදු කණ්ඩ අප්‍රේල් මාසේ 8 වෙනිදා. ඉතින් මේක ආචාර්ය මණ්ඩලයට ගොඩක් මේක දැනුණා. ඒක අපි පත්තරවලට ඇවිල්ලා කතා කරේ නැති වුණාට
රූපවාහිනී ඇවිල්ලා මේවා අපි කියන්න ගියේ නැති වුණාට අපි දන්නවා මේ රටේ මිනිස්සුගේ සල්ලි මේ සල්ලි අපිට දෙන්නේ රටේ මිනිස්සුන්ට තියෙන අමාරුවකට නෙමෙයි අපි තමයි මේ දරුවන්ගේ ජීවිත ඒකාලෝක කරන්නේ අපි තමයි මේ දරුවන්ට උගන්වන්නේ පවුල් පිටින් පරම්පරා පිටින් නැගිටින්නේ අපි කියන එක අපේ ආචාරවරු දන්නෝ අපි මේවා දාලා ගියේ නැහැ අපි මේ අපි අද වසංගත වෙලාවේ අපි අද ඉන්නේ අපිව දාලා ගියේ අපේ යාළුවෝ ක්වොරන්ටයින් මධ්‍යස්ථානවල ඉඳලා අපිට කතා කරද්දී අපිට ලොකු අභිමානයක් තියෙනවා අපි අපි මේ රට දාලා ගියේ නැහැ අපි මේ රටෙන් අපි හැංගුන්නේ මොනවා වුණත් කියන එක මත ඉතින් විශාල ගමනක් ආවා ඔව් ඔබතුමා බොහොම සංවේදීව ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරනවා අප දන්නවා අපේ මේ මේ COVID-19 වසංගත කාල සීමාව තුළ හැම පුරවැසියෙක්ම තමන්ගේ පුරවැසි වගකීම ඉෂ්ට කළා. නිවසේ සිටි ඔබත් පුරවැසි වගකීම ඉෂ්ට කළා. අත්‍යවශ්‍ය රාජකාරී ඉටු කළ ඔබත් පුරවැසි වගකීම ඉෂ්ට සිද්ධ කළා. ඉතින් ඔබතුමාලත් ඔබතුමාලාගේ මේ පුරවැසි වගකීම ඉටු කළා. ඉතින් මේ වගකීම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී අප දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියට ඔවුන් බලාපොරොත්තු වෙනවා 2019-2020 අධ්‍යයන වර්ෂයට තමන් ද්‍යාපදිංචි වෙන්නේ කොහොමද කියලා. මේ සඳහාත් ඔබතුමා विश्वविद्यालय वरम लंडवागा ඒ පීටේ අවසාන වසරේ දරුවෝ ටික එළියට ගියාට පස්සේ මොකද කිසිම පීටේක අවුරුදු 5ක කණ්ඩායම් 5ක් තියාගන්න ඉඩ නැහැ ඒ නිසා කුමන හෝ කරුණකින් එක කණ්ඩායමක් එළියට ගියාට පස්සේ තමයි අනිත් කණ්ඩායම එන්නේ ඒ අනුව ගත්තාම මාර්තු මාසේ 13 වෙනිදා වෙනකොට මගේ දැනුමේ හැටියට බොහෝ විශ්වවිද්‍යාලවල සියලුම පීට පාහේ තිබුණා සමහර විශ්වවිද්‍යාලවල මාර්තු 13 එන්න කියපු විශ්වවිද්‍යාලත් තිබුණා උදාහරණයක් ඇටිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මානව ශාස්ත්‍ර පීඨේ පටන් ගන්න එන්න කියලා තිබුණේ මාර්තු 13 ඉතින් ඒ ආපු දවසේම තමයි මේ සිද්ධියට මූණ පෑවේ ඒ වගේ ඒ 2018 එතකොට 2019 සාමාන්‍යයෙන් අපේ අගෝස්තු මාසේ විභාගෙ තිබ්බට පස්සේ डिसेंबर मासे वेनकोट प्रतिपाल एविल्ला मे प्रतिपाल मत विश्वविद्यालयट आयदुम करनो एक्तटम अपी मे जनाधिपत्तुमागे जनाधिपति मतिवर्णय तियला इवर वेला तिबिच्च पलवेनी साकच्छावेदिम तुमाट अवश्य उना शिष्य संख्या वेडी करन्न अर अपी किव्व මුලින් අවස්ථා දරුවන්ට දෙන්න ඕනි කියන පදනම යටතේ ඉතින් මේ කරුණු කාරණාත් එක්ක අලුත් පාඨමාලා සමහරලාට අලුත් පීඨ අලුත් විෂය මේ දේවල් හඳුන්වා දීම අර ශිෂ්‍ය පොතට ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන ඒ ශිෂ්‍ය අත් පොතට ඇතුළත් කරන්න ඕනි ඉතින් ඒ කටයුතුත් එක්ක අපි පෙබරවාරි මාසේ වෙනකොට පොත් නිකුත් කිරීම පටන් ගත්තා. නිකුත් කරන්න පටන් අරගෙන අපේ අයදුම්පත් ලබාගෙන අවසන් කරන්න තිබුණේ මේ මාර්තු මාසේ 13 වෙනිදා ඉවර වෙනවත් එක්කම. ඉතින් රට වැහුණාට පස්සේ පාසල් වැහුණාට පස්සේ දරුවන්ට පුළුවන්කමක් තිබුණේ නැහැ මේ අයදුම්පත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තැපෑලෙන් ලබා දෙන්න. හැබැයි දරුවෝ ගොඩක් අන්තර්ජාලය ඔස්සේ ලබා දීලා තිබුණා. මට මතක හැටියට ඒ කාල සීමාව තුල 60,000ක් විතර දරුවෝ අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ යොමු කරලා තිබුණා. ඒක ලොකු දෙයක්. ඇත්තටම මේ අවස්ථාව වෙනකොට මං හිතන්නේ වෙනදටත් වඩා අයදුම්පත් යොමු කරලා තියෙනවා. මේ වෙනකොටත් 81,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් දරුවෝ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාවට ආයදුම් කළා තියෙනවා. ඉතින් විශාල වශයෙන් දිනපතාම දැනටත් තැපැල් මගින් ආයදුම්පත් ලැබෙමිනුත් පවතිනවා.
ඉතින් මේ තියෙන තත්ත්වය යටතේ අපි එක්තරා අවස්ථාවක තීරණය කරා අපිට හිතා ගන්න බැරි තත්ත්වයකට මේ වසංගතය දීර්ඝ වෙලා එද්දී ඇමරිකාවයි චීනයයි අතර මේ ප්‍රශ්න අහගෙන ඉන්නකොට ඒවා දකින්නකොට ඊට පස්සේ මේ ලෙඩ්ඩුන්ගේ ආදාහන කටයුතු පෙන්නකොට මේවා සීත කාමරවලට ගෙනියනකොට මේ ඉස්පිරිතාලෙන් පිටිපස්සේ කන්ටේනර් වල මේ මෝචරි පවත්වගෙන යනකොට මේවා දැකිද්දි අපි කිසි කෙනෙකුට කෙට කල යුත්තේ කුමක්ද කියන එක පිළිබඳ ලොකු ගැටලුවක් අපි හිටියේ. ඒ නිසා අපි තීරණයක් ගත්තා විශ්වවිද්‍යාල වලට අයදුම්පත් යොමු කරන අවසාන දිනය තීරණය කරන්නේ පාසල් පටන් අරගෙන සති දෙකකින් කියලා. ඒකත් එක්ක තමයි මේ පාසල් අයදුම් කරුවන්ට යම්කිසි සහනයක් දෙනාවේ. ඒ අර තත්ත්වය තුල. නමුත් අපිට පැහැදිලි වුණා අපේ රටේ සෞඛ්‍ය අංශ පැහැදිලිව ප්‍රකාශ කරා සමාජයේ COVID-19 වසංගතය දැන් අවසානයි කියලා. අවසානයි කියලා කිව්වා විතරක් නෙමේ අපි දවස් 20 ගානක් ඒ තුල කටයුතු කරා. ඒ නිසා අපි හැමෝටම සක්සුදක්ෂේ පැහැදිලි වුණා අපේ රටේ මේ වසංගතය සමාජය තුල නැහැ කියලා. ඒ නිසා දරුවෙක්ව දෙමව්පියෙකුට වුණත් දරුවෙකුට තනියෙන් වුණත් පාසලකට එන්න පුළුවන් වාතාවරණයක් දැන් තියෙනවා කියලා. ඇත්තටම මම ඒ දේ පවා නිලධාරියෙක් වශයෙන් ඉල්ලීම කරේ ජනාධිපතිතුමාගෙන් අර උපකුලපතිවරුන් එක්ක පැවතිච්ච සාකච්ඡාවේදී කරුණාකරලා පාසල් පද්ධතිය දින කීපයකට විවෘත කරලා විදුහල්පති වරුන්ට මේ දරුවන්ගේ අයදුම්පත සහතික කරන වාතාවරණයක් ලබා දෙන්න කියලා. ඉතින් එතුමා ඒක ඊළඟ සතියේම අපිට ලබා දුන්නා. ගිය සතියේ බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සියලුම පාසල් ඇරලා විදුහල්පති වරු බලාගෙන හිටියා. තමන්ගේ පාසලේ ඉන්න හොඳම දරුවෝ ටික අයදුම්පත අරගෙන යවා ගන්න බැරි වෙච්ච දරුවෝ ටික ඇවිල්ලා ඒ දේ කරගන්නකම්. ඉතින් ඒ නිසා දැන් ඒ කටයුත්තත් සිදු කරා. ඒ නිසා අපි පාසල් අරිනකක් දැන් බලාගෙන ඉන්නේ නැහැ. දිනය තීරණය කරා ලබන මාසේ දෙවෙනිදා තමයි අපේ අවසාන දිනය. මාධ්‍ය නිවේදන සියල්ලක්ම අපි ඊයේ දවස වෙනකොට නිකුත් කරා. මේ වන විටත් 81,000ක් පමණ දරුවෝ අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ විශ්වවිද්‍යාල අයදුම්පත් ලබා දීලා තියෙනවා. මේ කියන වාතාවරණයේ යටතේ අපි සාධාරණ තැනකට ආවා. මොකද මේ අයදුම්පත් ලැබුණ නැත්තම් අපිට විශ්ලේෂණය කරලා මේ තෝරා ගැනීම කරලා 2019 උසස් පෙළේ දරුවෝ කවදද අපි ගන්නෙ. ඒ නිසා අපිට ඒක තවදුරටත් බලාගෙන ඉන්න බෑ. ඒ නිසා ඔවුන්ටත් සාධාරණයක් විය යුතුයි. අර විශ්වවිද්‍යාල දරුවන්ට ගෙදර තියලා උගන්වනවා වගේම ඒ නිසා මේ තත්ත්වයත් අපි කඩිමුඩියේ කරලා දැන් අවසාන භාගයේ දක්වා එළඹිලා තියෙනවා. අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසු කළා. ඉදිරියටත් ඉන්නේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. මේ තුල අපි හැම දිනාම තමන්ගේ පුරවැසි වගකීම හඳුනාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබතුමා කොහොමද ශිෂ්‍යයන්ට ඒ වගේම අපදන විශ්වවිද්‍යාලයේ පත්තිතේ ඉන්නේ සියලු දෙනාටම මේ අභියෝගාත්මක අවස්ථාවේ මුහුණ දෙන්නට උපදෙස් ලබා දෙන්නේ? ඇත්තටම මේ මම අවංකවම අපි ගුරුවරුනි අපි ආචාර්ය මහාචාර්ය විවිධ තනතුරු ගත්තට අපි අවංකවම කරන්නේ පන්තියට ගිහිල්ලා දරුවන්ට උගන්වන එක. ඊට අමතරව අපි පර්යේෂණ කටයුතු වලත් ලියවීමෙත් අපි නියුක්ත වෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් අපි ගුරුවරු. ඒ නිසා මේ දරුවන්ගේ හැඟීම් පිළිබඳ අපට ලොකු අවබෝධයක් තියෙනවා. විශේෂයෙන් මම හරිම සංවේදී විශ්වවිද්‍යාල දරුවන්ගේ ප්‍රශ්නවලට එනකොට. මොකද අපිට ඒව තේරෙනවා. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලේ. නමුත් මට ඒ ගමේ සුවඳ, ගම දුප්පත්කම, දහඩිය, බඩගින්න මේවා අපිට තේරෙනවා. ඒ නිසා අපි මොන තරාතිරමකට පත් වුණත් මේ ඒ තුනක් අරගෙන ගමක පළවෙනියා වෙලා දිස්ත්‍රික් එක පළවෙනිය වෙලා පාසලේ පළවෙනිය වෙලා ඒ එන දරුවන්ට අපි ගොඩක් ආදරය කරනවා.
සමහර වෙලාවට ඒ අයගේ බඩ පපුවට හේතු වෙලා. ඒ කියන්නේ කෑම නැහැ. සමහර වෙලාවට හකු බැහැලා ඇස් ගිලිලා. හැබැයි අපි දන්නවා මේ දරුව හොඳට ඉගෙනගෙන හොඳ උපාධියක් අරගෙන හොඳ රස්සාවකට ගියාට පස්සේ ආයි සමාජයේ වුණ අපිට හම්බෙන්නේ වුණ අපිට අර මුල් දවසේ දැක්කට වඩා ගොඩක් වෙනස්. ඉතින් ඒක අපිට ගුරුවරු වශයෙන් තියෙන ලොකු සතුටක්. අපි මේ ජීවිත අර ඒකාලෝක කරනවා කියලා කිව්වේ ඒකයි. ඉතින් මම දැකපු වැදගත්ම දේ තමයි දරුවන්ට මෑත කාලේ තිබිච්ච සිහිනය. ඕනම දරුවෙක්ගේ ඇහුවොත් පුතා මොකද්ද ඔයාගේ සිහිනය කියලා ඔව් කියන්නේ පරිගණකයක් ගැනීම තමයි සිහිනය කියලා. ඒ කියන්නේ ඕන දුප්පත් දෙමව්පියෙක්ගේ දරුවෙකුට වුණත් ඔහු කොහොම හරි මම දන්නේ කොයි ක්‍රමයකට කියලා. දරුව ගොඩක් වැඩ කරනවා අපේ කාලේ වගේ නෙමෙයි. සමහර වෙලාවට ඔවුන් රාත්‍රියට ආරක්ෂක අංශවල වැඩ කරනවා. ඉතින් සමහර වෙලාවට උදේ උගන්නද්දී නිින්ද යනවා නම් මම නම් කවදාවත් දරුවෙකුට බැනලා නැහැ. මං අහනවා ඇයි කියලා. යා අනිවාර්යෙන් ක්‍රය වැඩ කළා. එතකොට ඒ වගේ දරුවෝ ඒ වැඩ කරන්නේ කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙනවා වගේම පරිගණකයක් ගන්න. ඒ නිසා අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය පත් වෙලා තියෙන තැනකට පරිගණකයක් නැතුව බෑ කියලා. ඇත්තටම මම මේ දේ පවා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. අපේ රටේ යම් වැඩපිළිවෙලක් හදන්න ඕනේ මේ හැම දරුවෙකුටම පරිගණකයක් ලැබෙන විදිහට කියලා. ඒකෙන් මම අදහස් කරේ අපි තවත් මහා භාණ්ඩාගාරයට විශාල බරක් පටවලා මේ පරිගණකයක් එනකොට පැකට් එකක් අතට දෙන්න නෙමෙයි. ඒක ඊට වඩා ලොකු වගකීමක් සහිතව පරිගණකයක් කියන්නේ උපරිමයේ 150,000ක් හෝ ලක්ෂ දෙකක් වෙයි. ඒ මුදල ණය මුදලක් වශයෙන් හෝ දරුවට ලබා දුන්නොත් ඔහු රැකියාවට ගියාට පස්සේ මේ පරිගණකයේ මුදල ගෙවන්න කියලා ඒක ඔහුට ජීවිතේ ලොකු වටිනාකමක් එයි. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමා පියවර ගත්තා. ජනාධිපති ලේකම්තුමාට උපදෙස් දුන්නා මේ අපේ රටේ පරිගණක හදන්න පුළුවන් දේශීය ව්‍යවසායකයෝ එකතු කරන්න කියලා. මම හිතන්නේ දැන් මේ වැඩපිළිවෙල ජනාධිපති ලේකම්තුමා දැම්ම පටන් අරන් ඉවරයි. ඒ නිසා දැන් මමත් බලාගෙන ඉන්නේ 2019 දරුවන්ට අපේ රටේ හදපු පරිගණකයක් දෙන්නේ කොහොමද කියන එක. එතකොට අපේ රටේ වෙළඳපොලේ තියෙන බොහෝ පරිගණක අපි ඒවායේ වටිනාකම තීරණය වෙලා තියෙන්නේ ඒ වෙළඳ නාමයට. අපි වෙළඳ නාමය වෙනුවෙන් 50,000කට වඩා ගෙවනවා මේ 125,000ක. ඒ නිසා අපිට වෙළඳ නාමයක් අවශ්‍ය නැහැ. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් පරිගණකයක් අපේ රටේ දරුවෝ වෙනුවෙන්. දැන් උදාහරණයක් හැටියට 40,000කට ආසන්න ප්‍රමාණයක් දරුවෝ විශ්වවිද්‍යාලවලට එනවා. ඉතින් මේ හැමෝටම මම හිතනවා ඒ වැඩපිළිවෙලත් දැන්ට යෙදිලා තියෙන්නේ කියලා. ඔව්, කාල වේලා ඉක්ම යනවා. අපි අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපෙන් අවධානය යොමු කරේ උසස් අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳවයි. මේ සාකච්ඡාවට එකතුනේ උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතායි. අපි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව. අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපයට නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා ආනන්ද පත්මසිරි, නිෂ්පාදනය කළ ගයාන් කෞෂාල් ජයවීර සමගින් පවිත්‍රා කේශිනි නානායක්කාර, අධීක්ෂණය කළ සුධර්මිකා විජේරත්න, මම සුජාතා කරුණාරත්න. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්.